මම ජගත් බණ්ඩාර 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත්වෙච්ච දරුවෙගේ දෙමව්පියෙක් මම වෘත්තීය නීතිඥවරයෙක් මම ඇතුළු මේ අපේ සියලුම දෙනා මෙතන අද 3-4000කට ආසන්න ජනතාවක් මේ රැස් වෙලා ඉන්නේ මේ 2024 සැප්තැම්බර් 15 වෙනිදා මේ පැවැත්විච්ච මේ වංචාකාරී විදියට මේ පවත්වපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 8ක් පිටවෙච්ච මේ ප්‍රශ්න 8ක් එළියට ගිය මේ ශිෂ්‍යත්ව විභාග වංචාවේ මේ වෙනකොට මේ වංචනිකයෝ ප්‍රශ්න තුනක් පිට කරාගෙන එක පුද්ගලයෙක් අත්තරම් කරන් තිනවා එන්.අයි. එකේ නමුත් පැහැදිලිව අපි විභාග කොමසාරිස්වරයාට ප්‍රශ්න 8ක් පිට වුණු බව තහවුරු කරලා ලේකන් ඉදිරිපත් කළා තියෙද්දී විභාග කොමසාරිස්වරයා 2024 සැප්තැම්බර් මාසේ 15 වෙනිදා තිබ්බ විභාගයේ 17 වෙනිදා අපිත් එක්ක කරපු සාකච්ඡාවේදී දෙනවා තීන්දුවක් ප්‍රශ්න තුනක් අයින් කළා මේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙනවා කියලා ඒ තීරණෙන් අපි කිසිම කෙනෙක් මේ 350,000 විභාගයේ දීපු කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තෘප්තිමත් වෙන්නේ නැහැ ඒ නැති වුණු නිසා තමයි මේ සති ගාණක් ඔවුන්ට අපි පරීක්ෂණ පවත්වන්න ඉඩ දීලා අපි නිහඬව බලාගෙන හිටියේ අපිත් එක්ක ඉන්නවා ලක්ෂ එකහමාරක දෙකක WhatsApp group වල මිනිස්සු ඒ මිනිස්සු මේ ගැන සාකච්ඡා කරනවා මේකට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා අද වෙනකන් ඒ අපි කරපු පැමිණිලි වලට කිසිම කෙනෙක්ගේ ප්‍රකාශ අරගෙන නැහැ විභාග කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තිනවා මේ විමර්ශනේ නමුත් ඒ විමර්ශනේ බරපතල සැක සහිතයි හේතුව තමයි පැමිණිලිකාරයාගේ කිසිම ප්‍රකාශයක්වත් අපි ළඟ තියෙන කිසිම සාක්ෂියක්වත් අපිට කතා කරලා අරගෙන නැහැ එහෙම කොහොමද අපරාධ මේ විමර්ශනයක් කරන්නේ අපි අපිට සාධාරණ සැකයක් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විභාග කොමසාරිස්වරයාගේ අවශ්‍යතාවයේ අවසාන තීරණයද දුන්නේ කියලා ඒ වගේම මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ විමර්ශනයක් තියෙනවා මානව හිමිකම් පරතට අනුව කොමිසම හමුවේ විමර්ශනයක් තියෙනකොට විධායකයට පුළුවන් කමක් නැහැ ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න නමුත් ඊයේ දවසේ විභාග කොමසාරිස්වරයා ගත්ත මේ තීරණයම ඒ තීරණයම සහතික කරනවා ගරු අග්‍රාමාත්‍යතුමිය එහෙමත් නැත්නම් අගමැතිතුමිය අධ්‍යාපන අමාත්‍යතුමිය පත්කර හත් පුද්ගල කමිටුවක් ඒ කමිටුව පත්කරේ 28 වෙනිදා 29 වෙනිදා සභාවෙන්න 30 වෙනිදා හවස් වෙනකොට එක රැයක් එළි වෙනකොට ඔවුන් තීන්දුවක් දෙනවා මේ විභාගේ නැවත පවත්වන්නේ නැහැ කියලා අර අපේ විභාග කොමසාරිස්වරයාගේ තීරණය තහවුරු කරනවා අපි අහනවා ඔය විද්වත් කමිටුව ඔය ගත්ත තීරණේ මොන නිර්ණායක පදනමින්ද ගත්තේ මේ විභාගෙට මුහුණ දීපු ළමයින්ව භාජනය කරාද මොනවා හරි පරීක්ෂණයකට මේ පැමිණිලි කාර්යෝ වෙච්ච මේ මම ඇතුළු මේ අපේ සියලුම දෙමව්පියෝ
එක දෙමව්පියෙක්ගේ එක පැමිණිලිකාරයෙක්ගේ ප්‍රකාශයක් සාක්කියක් ගත්තද ප්‍රශ්න 8ක් පිට වෙලා තියෙද්දි අපි ළඟ සාක්කිය තියෙනවා කොහොමද ප්‍රශ්න 3යි පිට උනේ කියන්නේ ඉතුරු ප්‍රශ්න 5 කොහොමද මේ වංචනික පේපරේට ආවේ ඒ විතරක් නෙමෙයි ඔය එක වංචාකාර ගුරුවරයෙක් මේ ප්‍රශ්න පත්‍ර Facebook දාපු ගුරුවරයා අන්න මීට වඩා හොඳට ඇඩ් කරනවා ලබන අවුරුද්දේ පේපරේ දෙන්නම් එන්න මල් ළඟට කියලා මාධ්‍යවල කියනවා අවුරුදු 8ක් තිස්සේ මේ වංචාව වෙනවා කියලා එතකොට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් තියනවා කියලා මාධ්‍යවල කියනවා මානව හිමිකම් කොමිසමට බලපෑම් තියෙන්න පුළුවන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ බලපෑම් තියෙන්න පුළුවන් මේ විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශින් මේ නිලධාරියෝ කිසිම කෙනෙක් අපිට විශ්වාස කරන්න බෑ මොවුන් වංචනිකයෝ වංචනිකයන්ට සහාය දෙන අය ඒ වගේම අපි කියනවා අපේ ඉල්ලීම මේ විභාගේ ප්‍රශ්න 8ක් එළියට ගියා ප්‍රශ්න 8ක් කියන්නේ ලකුණු 20ක් මේ රටේ ගමේ ගොඩේ ඉන්න අහිංසක ළමෙක් රටක් දියුණු වෙන්න නම් ඒ රටේ බුද්ධිමත් මිනිස්සු බිහි වෙන්න ඕනේ ගමේ ඉන්න ළමයව නගරයට ගෙනල්ලා හොඳ පහසුකම් තියෙන ඉස්කෝලේකට ගෙනල්ලා ඒ ළමයා රටට වැඩදායක බුද්ධිමතෙක් කරන්නේ මේ පහ ශිෂ්‍යත්වෙන් ජාතික පාසල් වලට එන ළමයි ටික උන් තමයි මේ පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමනවලට ඇවිල්ලා විද්‍යාඥයෝ බිහි වෙලා උන් තමයි මේ රටට වැඩ කරන්නේ ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ළමයින්ගේ එකම බලාපොරොත්තුව මේක ළමයින්ගේ මනසට මේ විභාගේ නැවත ලිව්වා කියලා කිසිම ළමයෙක්ගේ මනසට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් උන් බයයි මේ විභාගේ ප්‍රතිඵල ආවහම අප උන් හොරු කියලා කියනවා හොර විභාගෙන් පාස් වෙච්චයි කියලා පාස් වෙච්චයිද කියනවා හොරු පාස් වෙලා යනවා දක්ෂ ළමයි ගමේ ඉතුරු වෙනවා ඒ නිසා අපි කියන්නේ මේ විභාගේ නැවත තියන්න ලක්ෂ 3000 දරුවන් වෙනුවෙන් මේ ප්‍රශ්න පත්‍රේ නැවත තියන්න ඔබලට සාක්කි නැත්නම් අපි දෙන්නම් සාක්කි එන්න සාධාරණ විමර්ශනයක් කරන්න අපිට ඕනේ ජනාධිපතිතුමනි අගමැතිතුමියනි ඔබලව පත් කරේ මේ රටේ දූෂණය නැතිකරන්න භීෂණය නැතිකරන්න ඔබලා මේ දූෂණයන්ගේ තීරණවල නම් එල්බගෙන ඉන්නේ අපි ලෑස්ති නැහැ මේ දෙමව්පියෝ කවුරුත් ලෑස්ති නැහැ ඔවුන් අපිට පැහැදිලිව කියනවා ඔවුන් ලෑස්ති නැහැ අපි අත්සන් 11500ක පෙත්සමක් තියනවා ජනාධිපතිතුමාට බාර දෙන්න තව ඉන්නවා ලක්ෂ ගාණක් මේ පෙත්සම අත්සන් කරන්න අපි මේ සටන ජයගන්නේ දරුවන්ගේ මේ ශිෂ්‍යත් විභාග අයිතිය තහවුරු වුණාට පස්සේ කියන එක අපි තා පැහැදිලිව කියනවා බොහොම ස්තුතියි කරන්නේ අපිට අධ්‍යාපන ලේකම්තුමිය කිව්වා එක ප්‍රශ්නයක්වත් පිට වුණා නම් නැවත විභාගය තියනවා කියලා. කෝ ඒ කියපු වචනේ ඒ විදිහට ඉෂ්ට වුණාද? අපිට කිසිම දේශපාලන පක්ෂයකට පහර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි නිවත හැම වෙලාවෙම ඉල්ලන්නේ අපේ දරුවන්ට නැවත විභාගය තියන්න. ඒකම නේ මානව හිමිකම් කමිෂන් සභාවෙන් ගැටළු මේක निराකරණය කරන්න සති දෙකක් ඉල්ලුවා. ඒ සති දෙක ඉවසන්න බැරි වෙලා මේගොල්ලෝ අත්නෝමතික ලෙස තීරණයක් දුන්නා. අපි අන්නේ තීරණයටත් එරෙහිව තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. ලංකාවේ ඉන්න ලක්ෂ 2000කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඒ සියලු දෙනා එකතු වෙලා එකමෙන් කියන්නේ නැවත විභාගය තියන්න කියලා. මම ළමයින්ගේ මනෝවිද්‍යාව පිළිබඳව කතා කරන්න මෙතනට ආවේ. ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමියනි, අපි ඉල්ලන්නේ මේ ශිෂ්‍යත්ව විභාගයේ ලියපු දරුවන්ගේ මානසික සංවර්ධනය පිළිබඳව කතා කරනවා. මේ වෙලාවේ මම අහන්න කැමති මේ කමිටුවේ හිටපු වෛද්‍යවරයා ඇතුළු සියලු දෙනාගෙන්ම මේ පේපරේ ලිව්වහම දරුවන්ගේ මානසිකත්වයේ කඩා වැටෙනවා කියලා කතා කරනවා. එතකොට මේ පේපරේ ඉලා හිටින දරුවන්ගේ මානසිකත්වය ගැන ඔයගොල්ලෝ හොයලා බැලුවද? මේ දරුවෝ ගැනලා මොකක් හරි පරීක්ෂණයක් පැවැත්තුවද? කොහොමද කියන්නේ දරුවෙක් පේපරේ ශිෂ්‍යත පේපරේ නැවත ලිව්වහම දරුවගේ මානසික මට්ටම කඩා වැටෙනවා කියලා? ඔයගලන්ට පේනව නම් අද ගෙදර මේ හොර වංචාවට අහුවෙලා දරුවෝ අඬන ඇඬිලි මේ ගෲප් වල දෙවියෝ දෙමාපියෝ සාප කරන හැටි පේනව නම් ඔයගලන්ට දෙමාපියන්ගේ දරුවන්ගේ මානසික මට්ටම මොකද්ද කියන එක බලා ගන්න පුළුවන්. කරුණාකරලා අපි ඉල්ලන්නේ පේපරයක් ලිව්ව සැනින් දරුවන්ගේ මානසික මට්ටම කඩා වැටෙන්නේ නැහැ. අපි මොකද්ද මේ දරුවන්ගේ මානසික මට්ටම පෞරුෂය සංවර්ධනය කරනවා කියලා කරන්නේ? එතකොට මේ දරුවන්ට අපි පුරුදු කරන්න වෙන්නේ පුතේ මේ පේපර් එක හොරකම් කළා. ඔයාලා මේ වංචාවට මූණ දෙන්න, මේ හොරකමට ඉඩ දෙන්න. ඔයාලට නැවත පේපරයක් ලියන්න ඉඩ ලැබෙන්නේ නැහැ. මේකද අපි අපේ දරුවට කියන්න ඕනි? මේකද අපේ දරුවන්ට කියා දෙන්න ඕනි? එතකොට පේපර් හොරකම් කරපු ළමයාගේ මානසික සංවර්ධනය වෙන්නේ කොහොමද? ඒ දරුවට කියා දෙන්නේ උඹ හොරකම් කළා පුතේ, පේපරේ ලිව්වා, උඹ දිනුම්. ඊළඟ ඕ ලෙවල් පේපර් එකත් තමන් කොහොම හරි හොරකම් කරලා දෙනවා. මේ පේපරේ ලියපන්. අපේ රටේ තැන තියෙන්නේ හොරකමට වංචාවට
එතකොට අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමා කියන්නේ එතකොට හොරකමට වංචාවට අපේ රටේ තන තියෙනවා කියලාද අපේ දරුවන්ගේ මානසික සංවර්ධනය කරන්න පටන් ගන්න මෙතනින්ද අපි පොඩි කාලේ ඉඳලා දරුවන්ගේ මානසික සංවර්ධනය කරන්න ඕනේ මේ විදිහටද කියන එක මම ඔබතුමාගෙන් අහනවා කරුණා කරලා අපේ දරුවන්ට නැවත විභාගයක් ලබා දීලා මේ දරුවන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියලා ඉල්ලා සිටිනවා මම නිලූෂා මම මාතර ඉඳලා ආවේ මාතර දිප්පැල්ලේ දික්වැල්ලේ ඉඳලා ආවේ මේ මේ සිකුරා විභාගයේ තිබුණේ 14 වෙනිදා හවස 3යි කාලත් 5යි කාලත් අතර දික්වැල්ලේ මාතර රාහුල විද්‍යාලයේ වැඩ කරන සචින්තනී කියන ගුරුවරිය මේ පේපර් එක කරා අපි ගිහිල්ලා ඒ වෙලාවේ එතර බලාගෙන හිටියේ බලාගෙන ඉඳලා එළියට බහැලා ආවා අපි වෙතනින් එළියට පෞද්ගලික පන්තියකින් අපි වෙතනින් එළියට දැම්මා අපි මේ සම්බන්ධව දික්වැල්ලේ පොලිසියට ගියා පැමිණිල්ලක් කරන්න ගියාට පස්සේ අපිට ගිහුවා කලාප කාර්යාලයට යන්නේ කියලා මං කලාප කාර්යාලයටත් ගියා මං ලිඛිත වේ සම්බන්ධව ලියුමක් දුන්නා බාර ගන්න බෑ කිව්වා මේ පැමිණිල්ල දාන්න කිව්වා කලාප කාර්යාලයට ගිහිල්ලා හේතුවක් කිව්වේ නෑ අපිට කලාප කාර්යාලයට කොදික්වැල්ල පොලිසි ස්ථානය ඊට පස්සේ කලාප කාර්යාලයට ගිහිල්ලා මං මේ පැමිණිල්ල සම්පූර්ණ ලිඛිත වේ ඒ සම්බන්ධව අධ්‍යක්ෂතුමාට ලියුමක් බාර දුන්නා මේ මට කියන්න තියෙන්නේ මේ සම්බන්ධව පරීක්ෂණයක් කරලා බලන්න සාධාරණයක් ඉෂ්ට කරන්න අපේ දරුවන්ට වෙච්ච දෙයට අනිවාර්යෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ අතන මෙතන තියෙන්නේ ඉතාම වෙන උද්ඝෝෂණත් එක බැලුවම තියෙන්නේ ඉතාමත්ම සාධාරණ අහිංසක දෙමෝපියෝ ඉන්නේ මෙතන මොකද මේ මිනිස්සු කවදාකවත් හොරට වංචාවට කැමති නිසා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නැතු පුද්ගලිකව මේ ඉල්ලීම තියෙන අපි නැමත විභාගේ තියන්නේ කියලා මේ හොර දූෂණ තියෙන විභාගයක් අපේ පොඩි උන්ට දීලා තියෙන්නේ ඒක හොරට ගත්තා නම් හොර කරා නම් ඒ විභාගේ නැවත තියන්න කියලා කියන්නේ ඒක එච්චරයි අපි කියන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා කියන්නේ විභාගය අනිවාර්යෙන් තියන්න ඕනේ මේ මේ කියලා තියෙන දේ අසාධාරණයි කියන එක තමයි අපි කියන්නේ හැම කෙනාටම සාධාරණ විදියට නම් මේ විභාගය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුමයි සූදානම් හැම ළමයාම සූදානම් විභාගෙ ලියන්න අනිවාර්යෙන්ම විභාගෙ තියන්න ඕනේ අපේ දරුවන්ගේ සාධාරණ විසඳුමක් දෙන්න මොකද ළමයි අවුරුදු ගාණක් දුක් විඳලා අවුරු දෙක වසරේ නම් මේ ළමයි මේකට සැරසෙන්නේ මගේ ළමයි දෙන්නේ ට්වින්ස්ලා ඒ කියන්නේ අවුරුදු ගාණක් මේ ළමයි දෙන්න දුක් විඳිනවා ඉතින් එහෙනම් සාධාරණයක් කරන්න සාධාරණ පරීක්ෂණයක් තියලා සාධාරණේ තියලා නැවත විභාගෙ තියන්න අපේ දරුවන්ගේ මානසිකත්වය ඉන්න සාධාරණ අපිට ලැබිලා නැහැනේ ඇත්තටම පිළිතුර අපිට ඕනේ අපේ දරුවන්ගේ මානසිකත්වයත් හොඳ විදිහට ප්‍රශ්න තුනෙන් සාධාරණයක් හිටුවෙන්නේ මම කියන්නේ අපේ ජනාධිපතිතුමාට මේ ගැන හරියට බලලා අපේ දරුවන්ට නිසි සාධාරණයක් ලබා දෙන්න කියලා නැවත විභාගයේ තිබිය යුතුමයි අතිගරු ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ අගතියටපත් වෙලා තියෙන අපේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරලා මේ අදම වැඩේ කරපු කට්ටියට දඬුවම් දෙන්න කියලා කෙටියෙන් මෙච්චරයි කියන්න තියෙන්නේ